मा नवी पान से निमा के रुवरहन से नमा सिरस मेमा वादिमी अमा मैनी वान से अमा मैनी वान से केले सुन बिंदीनवा सैदु मार वेर सिंदीनवा सुदु सांदरस एदी एवित बुदु सिरी पावादीनवा बुदु सिरी पावादीनवा उपकर दम पुरवर कप कप मारु वागे वेर अपवेनु वेन पैविदी उना सैप सांपत अतहर सैप सांपत अतहर හරදර දුක් පැන්නුවා නරයින් ඔප ගැන්නුවා මරසෙන් පරදා බුදු හිමි සුරපුර මග පෙන්නුවා සුරපුර මග පෙන්නුවා හින කළ ගය ඇද ඇද වනසලදී සිය නද නැනයට අම රසගෙන දෙයි ගුණදාසගේ බණපද ගුණදාසගේ බණපද දැන් චුල්ලහංස ජාතකය ශ්‍රවණය කිරීමට සූදානම් වෙන්න යට ගිය දා මහීස රට සකුල නුවර හරි මනහර රට පාලනය කරන අතර සකුල රජතුමා පිම්බර සකුල නිරිඳු සත් ධර්මෙන් රට පාලනය කර ඉන්නේ ලොකු පොඩි සෑම දෙනා හටම එක විදියට සලකන්නේ තිංවත් මේ සකුල නිරිඳු දැහැමින් පාලනය කරනවා ගංගා ඇල දොල පිරීලා නිසි කාලෙට වැසි වසිනවා මහීස රට හැම තැනකම දන්සාලා පවතෙනවා දුගී මගී යාචකයින් කුස පුරවාගෙන යනවා බැලු බැලු අත සිරියාවයි අටු කොටු සරුසාර වෙලා මුළු රටේම වැසියන් හට කුසගින්දර නැත දැනිලා යටගිය දවස මහීස රට සකුල නුවර පාලනය කරන්නේ සකුල රජතුමා රටවැසියාව දරුවන් රකින්න පියෙක් ලෙසට ආරක්ෂා කරගන්නවා ගංගා ඇලදොල පිරීලා නිසි කාලයට වැසලා අටකොටු සරුසාර වෙනවා මේ රජතුමා මහීස රට හැම තැනකම දන්සාලා හදනවා දුගී මගී යාචකින්ට දම් දෙනවා බැලු බැලු සෑම තැනක පුදුම සිරියාවක් දැනෙනවා නියගය නැහැවියලෙන්නට ගං වතුරත් නැ මේ දෙස ප්‍රියවිගෙන කුඹුරු කොටයි ගොවිලා අල්ලලා කුඹුරට බැස ගලා හැලෙන නිල් දිය රැලි දුටුවම් සිත් කරයි වසි බලා ඉන්දිරණ තිසරුන් පියබා විඳියට බසි නිරිඳුගේ ඇති දැහැමි බලෙන් මුළු රටටම සිරිය ගෙනේ කිරිපැණි ඉතිරෙනවා වගේ සැමටම සුබ සතුට ගෙනේ දැකුම් කලුයි මුළු රටේම සාමය සමගිය පැතිරේ සකුල නිරිඳු සර්දාවෙන් දිවි ගෙවනවා රජ මැදුරේ නොයෙක් නොයෙක් සහන දිදී සැම දෙනාම සවිමත් කොට පියෙක් වගේ කරුණාවෙන් සලකනවනේ රටවැසියට නියගයක් නැහැ ගං වතුර නැහැ මොකද හේතුව මේ සකුල රජතුමා දසරාජ ධර්මයෙන් රජකරු නිසා රටවැසියාට පුදුමාදරයක් දක්වනවා කරුණාවක් දක්වනවා ඒ වගේ තමයි රටවැසියන්
මේ රජතුමාට සලකන්නේ පියෙකුට සලකනවා වගේ. මකුලනුවර පසුකර ටික දුරක් යද්දි එහෙට මානස නම් විලක් තියෙයි ලක්සන නිල් පාට. පාලු නැහැනෙ විලේ සිරිය දුටුවම සිත පිරුණා. ඕලු නෙළුම් මානෙල් මල් සුවඳ දිදී දිලුණා. මන පිනවයි විලේ සිරිය දුටුවත් පිනවනවා. සනතිසරුම් පේලි සැදි තරගෙට පිහිනනවා. කොරලි දණ්ඩිකාවයි යං හුංගෝ මගුරු පෙතියෝ. පෙරලි කරම් මේ විල මැද පිහින පිහින හිටියෝ. කොක්කුන් කොරවක්කං හා සේරුන් දිය කාවෝ. ඔක්කොම පිය බාවිල වෙත ගොදුරු සොයන් ආවෝ. මකුල නුවර පසුකරන් ටික දුරක් යද්දි මානස නම් විලක් තියෙනවා. මේ විලේ ඕලු නෙළුම් නිල්මානෙල් පිපිලා සුවඳ හමනවා. ඒ විලේ ජලය නිල් පෑහෙන් තිබෙන්නේ. ඒ වගේ කොරලි දණ්ඩි කාවයි යොහුංගු මගුරු පෙතියෝ මේ විලේ සෑහෙන්න ඉන්නවා. කොක්කුන් කොරවක්කන් හා සේරුන් දියකාවෝ. මේ මානස නම් විලට එනවා ගොදුරු සොයාගෙන. ඕලු විලට පක්සිරෑන් පියබාගෙන එනවා. මාළු පැටව් අල්ලාගෙන ගොදුරු කරන් කනවා. මානස නම් විලගාවදි කුරුල්ලෝ අල්ලන්නේ. මාන බලයි වැදි පුතෙකුත් ඒ අසරට එන්නේ. තොණ්ඩු උගුල් විල වටේම ඇවිදලා අටවනවා. හැංගිලා කුරුලන් අල්ලන් මස් කරගෙන කනවා. උසමහතයි දඩම්බරයි පිනුමින් මේ වැන්දා. අසරෙන කුරුලන් අල්ලක් මරා දමයි රිද්දා. භයානකයි මේ වැදි පුතු හැංගි හැංගි ඉන්නේ. පියා සලන් එන කුරුලක් මරාලා මස් කන්නේ. මේ මානස විලට එනවා ලක්ෂණ කුරුලු රෑන්. අන්නේන කුරුල්ලන් අල්ලගෙන මරාගෙන කන වැදිපුත්තේක් සිටියා. මහා දඩබ්බරයි නපුරු පෙනුමක් තියෙන්නේ. මානසවිල වටේට උගුල් ඇදලා තොණ්ඩු හදලා කුරුල්ලන්ව අල්ලගන්නවා. අසරණ කුරුල්ලන්ව අල්ලගෙන මරල කාලා තමයි මේ වැද්ද ජීවත් වෙන්නේ. උත්තම බෝසත් උතුමන් හංස රජෙක් ලෙස ඉපදී. චිත්‍රකූට පර්වතයේ වැඩවාසය කරන ලදී. දාසක් සේනාව සමග දැහැමින් කාලය ගෙවන්න. රහසක් නොව චිත්‍රකූට පර්වතේ ළඟ වැඩවසන්න. සේනාවම නිතර නිතර ඔහු අසලට කැඳවනවා. ඥානවන්ත හංස රජා සැමටම ඔව දම් දෙනවා. සුදට සුදේ තටු විහිදයි සුදු ඇඳි සිල්වතෙක් විලස. හොඳට පෙනෙයි හංස රජුගේ අනිත් ටයට වැඩිය වෙනස. සොඳුරුරු වැති හන්ත රජා දුටුවන්නෙත් පිනවන්නේ. ගොදුරු සොයා ගන්නටවත් නැහැ වැඩි ඈතට යන්නේ. අන්න පෙරම්පුරණ මහා බෝසතාණන් වහන්සේ හංස කුලේ ඉපදිලා හංසයන් දහසකට නායක වෙලා චිත්‍රකූට පර්වතයේ ජීවත් වෙනවා.
තමන්ගේ හන්ත සේනාව කැඳවල දිනපතා අවවාද දෙනවා අනුශාසනා කරනවා. මේ හන්ත රජා කවදාවත් වැඩි ඈතට යන්නේ ගොදුරු සොයාගෙන. අනිත් අයටත් ජනමුතුකම් දෙනවා. මේ හන්ත රජාව දකින ඕනම කෙනෙක් ප්‍රිය වෙනවා. ඒ තරම් ලක්ෂණයි. සේනාවේ අනිත් අයලා ඈතට ඉගිලිලා යනවා. කාලා ගොදුරු හවස් වෙද්දි නැවතත් හිටි තැනට එනවා. හංස රෑන කොතන ගියත් එක රෑනටමයි ඉන්නේ. පින්වත් මේ හංස රජා නැහැ පර්වතය හැර යන්නේ. විල් ඇල දොල ගංගා තිබුණත් කොපමණ මාළු ඉන්න. සිල්වත් මේ හංස රජා යන්නේ කොහෙටවත් යන්න. සුමුක කියා හංස සෙනෙවි පැමිණ හංස රජ හමුවට. යමුද ගොදුරු සොයා යන්න අහනවා මින් පිට තැනකට. හංස රජා මෙන්න මෙහෙම කියයි හංස සෙනෙවියාට. යන්න ගියොත් යම්න පුරක් සිදුවේවිද අපේ අයට. මේ හංසයෝ රෑන උදෑසනම අහර සොයාගෙන යනවා. නමුත් හංස රජා චිත්‍රකූට පර්වතය හැර යන්නේ. ගොදුරු සොයාගෙන කාලා එක රෑනටම නැවතත් පර්වතයට එනවා. විල්වල ඇලදොල ගංගාවල කොපමණ මාළු හිටියත් මේ සිල්වත් හංස රජා ඒ පණ ඇති සතෙක්ව ආරයට ගන්නේ නැහැ. මේ හංස රෑන අතර ඉන්නවා සුමුක කියා හංස සෙනෙවිය. ඒ සෙනෙවියා එක් දිනක් හංස රජතුමා හමුවට ඇවිත් කියනවා, අපි ටිකක් ඈතට යමුද ගොදුරු සොයා ගන්න. හංස රජා කියනවා, එහෙම ඈතකට ගියොත් අපේ පිරිසට යම් නපුරක් සිද්ධ වෙන්න ඉඩ තියෙනවා. පින්වත් නිරිඳුනි මාගේ බසට සවන් දෙන්න. එන්න යන්න මා සමගින් ගොදුරු සොයා යන්න. මානස නම් විලක් තියෙයි ටිකක් යද්දි දුරට. ඕන තරම් ගොදුරු තියෙයි එතන ඇතෙක් බරට. ඕලු නෙළුම් මානෙල් මල් පිපි දුරට දෙනවා. මාළු පැටව් පීන පීන ඉවුර ළඟට එනවා. පාන්දරින් අපි පිට වෙමු විලගාවට යන්න. යාන්තමින් හිරු බසිත් දිහැක නැවතත් එන්න. සේනාපති කීව බසට රජුන් සවන් දෙනවා. ඥානවන්ත හංස රජා මේ ලෙස පවසනවා. තිංවත් රජතුමනි, මගේ අදහසට එකඟ වෙන්න. මානස නම් කියන විලක් තියෙනවා. ඒ විලේ ඕන තරම් මාළු ඉන්නවා. ඒ මාළු පැටව පීන පීන යුරගාවට එනවා. අපි සියලු දෙනාම පාන්දරින්ම ගමන ආරම්භ කරමු. නැවත හිරු බහිද්දි අපේ පර්වතයට අපිට එන්න පුළුවන්. මේ සෙනෙවියාගේ වදන් අහන් හිටිය ඥානවන්ත හංස රජයා පිළිතුරක් දෙනවා. විලේ ගොදුරු තිබු පාලියට ආසා නොසිතන්නේ. මොලේ වෙහස මම කියන බසට සවන් දෙන්නේ. හිරුණ විලක් නම් එතනට මනුස්සයින් එනවා. දරුණු කෙනෙක් දුටුවොත් අපහට විපතක් වෙනවා. හුදුරු සිතින්
ඇවිදින අය විල අසලට ඒවි නපුරු අයට අසුනොතින් අපහට වද දේවි අල්ලාගෙන අපගෙන ගොස් අන්තටු ගලවාවි මෙල්ල කරලා අපව මරා මස් කරගෙන කාවි සුහා මසන් කන හිවලුන් දෙයි සන්ද හිටි හැටියම අපව මරයි හිතට බියක් නැත්ද විලේ ගොදුරු තිබු පලියට ආසාවන් ඇති කරගන්නපා එය පිරුණ විලක් නම් එතන්ට අනිවාරයෙන්ම මනුස්සවෙනම ඇති බැරිවෙලාවත් දරුණු මනුස්සයනම් අපිය මරයි අපිට වදදෙයි අත්තටු ගලවයි අවසානයේ මස්වසයෙන් අනුභව කරයි. කොටි වලස්සු ඒවගේ මස්කන හිවලුන්ට අපි අසුනොත් අපිට මැරෙන්න සිද්ධ වෙනවා. මොකටද බිය වෙන්නේ රජුනි විලට යන්න පියාසලා එකමුතු වී අපි සැම දෙන ගොදුරු සොයමු එකතු වෙලා වෙනදාටත් අපි යන රජවනේ විලගාවට ගොදුරු ගන්න අනතුරු නම් කිසිම දාක උනේ නැහැනේ අපට ඔන්න නැගේ මාගේ හිත සතුටක් එහි නිල් දිය සිහිවෙන විට මගේ කීම පිළි අරගෙන රජුනේ යමු විලගාවට සුමකසෙනේ විකී කතාව හංස රජා පිළිගන්නේ සමූහයම රැස් කරගෙන විලසෙවුමට පිටවෙන්නේ ලස්සන අන්තටු සලමින් හංස රජා ඉගිල යනවා පස්සෙන් එන සැම දෙනාම පේලියකට සැදී එනවා රජතුමනි මොකටද බිය වෙන්නේ අපි සියලු දෙනාම නෙන්නේ බයවෙන් ටිපා අපි උදෑසන යමු අන්න සුමක සෙනෙවිය කතාව පිළිගත්ත හංස රජා කියනවා එහෙනම් අපි හෙට උදේ ගමන ආරම්භ කරමු එදා රාත්‍රි කාලෙ ගෙවිලා පසුවෙනිදා උදෑසනින්ම හංස රජා ඉදිරියෙන් පියාඹනවා අනිත් හංසයින් එක පේලියකට හංස රජතුමා පසුපසින් පියාසලනවා අහස පුරා තටු සලමින් ඉගිල ඇවිත් වනන්තරේ ලේස දැනෙන විට අතු අග ලැගුම් ගනී තුරු අතරේ තුරු අතුරේ ලැගුම් අරන් නැවතත් පිට වී යන්නේ සරුවට මල් පිපේ දිලින විලගාවට ලංවෙන්නේ පෙළට සැදිලා සැම දෙනාම නිල්දිය දහරට බහිනවා ඉලට බැහැල ගොදුරු පිණිස මාළු සොයාගෙන ඇදෙනවා රෑන පිටින් විල පුරාම පීනා යන විට දියගේ මානස නම් විල පුරාම සුදුරෙදි අතුරලා වගේ එන එන පොඩි මාළු පැටව් අල්ලයි නොමැතිව සන්දේ අනතිසරුන් රෑන පිටින් පිහිනයි මේ විල මැද්දේ හාස පුරා තඩු සලමින් ඉගිලෑවිත් දේස වුණහම ගහ කත්තකට වහලා ලැගුම් ගන්නවා දේස නිවාගෙන නැවතත් පියාඹනවා මේ හංස රෑනාවා මානස නම් විලගාවතු හංස රජා විල යූරේ ඉන්නවා අනිත් හංසයෝ සේරම මානස විලට බැහැලා පුංචි පුංචි මාළු පැටව් අල්ලගෙන ආරේට ගන්නවා
මානසවිල මේ හන්තරෑ නිසා තනිකරම සුදු පාටින් ඉතාම ලස්සන්ට පේනවා. අන්න ඒ වෙලාවේ කුරුල්ලම් මරාගෙන කන වැද්ද එනවා, අනතුරක සේයාවක් දැනෙනවා. ජලය මැන්දේ මාන බලයි දඩයමකට වැද්ද නොකර සන්දේ. හංසරෑන යන එන මග දෙපස උගුල් අටවා හැංගි හැංගි බලං ඉඳි වැද්ද දෑස නටවා. යන්න බෑනෙ බේරි උගුල් අටවලා යන පාරේ හංසයන්ගේ මස් දුටු විට වැද්දට කෙළ බේරේ. හැම තැනකම පිහින ගියත් උගුලට අසු වෙනවා. මම අදනම් මින් එකෙක්ව මස් කරගෙන කනවා. සෙසු හංසයෝ පමණයි විල මත බැහැගෙන ඉන්නේ. ඔසුවක් වන් හංස රජා ගොඩබිම ගැවසින්නේ. මේ හංස රෑන විලේ පීන පීන ඉන්නවා. වැද්දා සෑම තැනකම උගුල් අටවනවා. වැද්දා හිතනවා අද මම මේ එක හංසයෙක්ව මරාගෙන මස් කනවමයි. අර සෙසු හංසයෝ පමණයි විලේ පීනන්නේ. නායක හංස රජා ගොඩබිමට වෙලා ඉන්නවා. නිසි විදියට තම පිරිසට නිදහසගෙන දීලා කිසි ගොදුරක් නොගෙන ඉඳී විල් ඉවුරට වීලා. ඇන්ද උගුලේ හිර වුණාම වේදනාව දෙනවා. වැද්දාගේ තොණ්ඩුවේ පුඩුවට පාදය හිර වෙනවා. බැරිවීමෙන් දැනෙන වේදනාව උහුල ගන්න දිවි ගන්නවා මල පුඩුවෙන් ගැලවී පැන යන්නේ. වෙර අරගෙන රෑන පිටින් ගොදුරු සොයන් කන්නේ. කරදරයක් නූනා වගේ හංස රජා ඉන්නේ. අඳුර වැටෙන්නට ඉඩ දී හිරුවවරට යනවා. ගොදුරු අරන් හංස රෑන විලෙන් ගොඩට එනවා. මේ හංස රාජයා තමන්ගේ පිරිසට නිදහසේ ගොදුරු සොයාගන්න ඇරලා කිසිම ගොදුරක් නොගෙන හංස රාජයා විල් ඉවුරේ ඉන්නවා. අන්නර වැද්දා ඇදපු උගුලේ හංස රාජයාගේ කකුලක් පැටලෙනවා. දැන් ගලව ගන්න බෑ, දඟලනවා බේරින්න. නමුත් හංස රජා හිතනවා මං කලබල වුණොත් මගේ පිරිසට නිදහස නැති වෙනවා. කරදරයක් නූන වගේ හංස රජා ඉන්නවා. දැන් අඳුර වැටෙන්නට එනවා, හිරු අවරට යනවා. ගොදුරු වරන් හංස රෑන විලෙන් ගොඩ වෙනවා. කොණ්ඩුව පාදෙට වැටුණත් තම වර්ගය බේරගන්ට තින්වත් මේ හංස රජා පවසනවනේ මේ විදියට. අනතුරුදායක
නායකයි මෙතන කිසිම කෙනෙක් එපා එන්න යන අතකට පියඹ ගොසින් තම ජීවිත බේරගන්න වෙලා එකතු හැම දෙනාම යන්නට හරි මග තෝරන් බලා නොවිඳ මාව නොබලා පියාඹන්න පණ බේරන් සැම දෙනාම මරණ බියෙන් ගුවන් තලෙට පියඹන්නේ සමුක කියන හංස සිනේවි පමණයි තනියට උන්නේ කලබල වී සමුක සිනේවි අනතුර උන දැනට එනවා මලපුඩුවෙන් හංස රජුව ගලව ගන්න වෙර දරනවා තොණ්ඩුව පාදයට වැටුණත් තව පිරිස බේරගන්න හංස රජා කියනවා ඔය අය මෙතනට එන්න එපා අනතුරුදායකයි මං ගැන හිතන්නත් එපා පණ බේරගෙන යන්න අන්න මරණ බයට හංස රෑන පියාඹලා ගියා සමුක කියන හංස සෙනෙවියා පමණක් හිටියා නායක හංස රජාව බේරගන්න සෑහෙන වේසක් දරනවා මොනව කරන්නද මට නම් බෑ මරණින් අත් මිදෙන්න සෙනෙවිතුමනි පණ රැකගෙන වහම මෙහෙන් පිටත් වෙන්න නිම නැති ලෙස අප සැම ඔබ රැක්කේ සෙනෙහස පාලා මම මැරුණත් මහරජිදුනි යන්නේ මම ඔබදාලා උන්තැම මහරජිදානනි කවුරුද මේ විපත කළේ චිත්‍රකූට පර්වතයෙන් ඔබ නැතිදා කිමද පලේ සමහර අය මරණබියෙන් පියභාගිය මුන් තැන තැන ඔබ මරණෙට පත්වේ නම් මම මොකටද පණ රැකගෙන දිවි අරගෙන හැකි වුණොතින් ඔබවත් මම බේරගනිමි බැරි වුණොතින් ඔබ ගාවම මාගේ ජීවිතෙන් පුදමි හංස රජා කියනවා මාව මරණෙට පත්වේ සෙනෙවිතුමනි ඔබ පණ බේරගෙන යන්න මෙසෙනෙවි හංසයා කියනවා රජතුමනි මං ඔබව දාලා යන්නේ නැහැ පුළුවන් වුණොත් ඔබවත් බේරගෙන යනවා බැරි වුණොත් ඔබ සමග මම මරණයට පත් වෙනවා අටවා ඇති උගුල වෙතට වැන්දා පැමිණෙනවා පැටලි ඇති හන්ත රජුන් මරන්න සැරසෙනවා මැන්දට පැන මරණට හෝ සූදානම් වෙනවා වැන්දාහට සුමුක සෙනෙවි මේ ලෙස පවසනවා කෑම පිණිස එක් අයෙකුගේ මස් ඇත්නම් ඔන්නේ ඔහොම පිනක් මෙතුමා යවලා මාව මරං කන්න දෙන්නෙකුගේ මස් ඔබහට අවශ්‍ය නම් ගන්න පින්වත් මේ රජුන්ට පෙර මාවත් වනසන්නේ සමූහයම ඔබ හැරදා ගියානි තටු පන්දා සුමුක සෙනෙවි හට මෙලෙසට පවසන වනි වැද්දා දැන් වැද්ද එනවා හන්ත රජතුමා වල්ලගෙන මරන්න ඒ වෙලාවේ මේ සුමුක කියන හන්ත සෙනෙවිය කියනවා ඔබට එක්කෙනෙක්ගේ මස් අවශ්‍යේ නම් මේ රජතුමාව යවලා මාව මරාගෙන කන්න දෙන්නෙකුගේ මස් අවශ්‍යේ නම් රජතුමාට කලින් මාව මරාදාන්න මෙහෙම කියනකොට වැද්දා මේ සුමුක සෙනෙවි හංසයාගෙන් විස්තරයක් අහනවා දුක
නැහැ මට මම වැත්දෙකි ඔබව මරංකන්නේ මොකටද තව කෙනෙක් නිසා ඔබේ ජීවිතෙ දෙන්නේ වරක රජෙකි වරක පියෙකි වාරෙක මගේ මිතුරෙ නරක දෙයක් වුණත් මෙ මට යන්නේ මම අතර වැන්දානනි හැකිනම් අප දෙන්නම බේරන්න සද්ද කරන්නේ නැතිනම් දෙන්නවම මරන්න අසා ඒ බස් වැන්දාගේ වැදි සිත පැහැදෙනවා දසා තිබුණ පුඩුවෙන් හංසයාව බේරනවා අන්න පුඩුවේ ගැටය වෙතට හිරවී ඇති පාර හම්ත රජුගේ කැඩී තියෙයි ඇට මස් ලේ නහර මම වැද්දෙක් මට දුකක් දැනෙන්නේ මට පුළුවන් ඔබව මරංකන්න ඒත් ඔබ මොකද මේ තව කෙනෙක් වෙනුවෙන් ජීවිතය පූජා කරන්න හදන්න සුමුකහංස සෙනෙවිය කියනවා මොහු වරක රජෙක් වරක පියෙක් වරක මගේ මිතුරෙක් මම මොහු වෙනුවෙන් ජීවිතය පූජා කරනවා පුළුවන් නම් අපි දෙන්නම බේරන්න එහෙම නැත්නම් අපි දෙන්නව මරාගෙන කන්න හංස සෙනෙවිය මෙහෙම කියනකොට ඒ නපුරු දරුණු වැද්දාගේ වැදිහිත පැහැදුනා හංස රජාව පොඩුවෙන් ගැලෙව්වා ඒ ගැටේට හිර වෙලා ලේ ගලන්න පටන් අරන් සිදු වෙයි වැත්දානනි අප මරණින් මිදෙව්වාට දෙන්න දෙයක් නැහැ අප ළඟ ඔබ කළගේ සේවාවට දුකසේ දඩයම් කරලයි රැකගන්නේ ජීවිතයක් අපගේ ඇඟ මස් වෙනුවට දෙන්නට නැහැ කිසිම දෙයක් නැහැ ඔබ කළ සේවය හැකි තරමින් යමක් දෙන්න පුළුවන්නම් මහරජතුමා වෙතට අපිව එක්ක යන්න වැන්දා ඒ හංස යුවල කී කතාව පිළිපදිනවා ඉන්දාගෙන කරමත් තේවිල ගාවින් පිටව යනවා වැත්ද යන්න යනවා හංසයන්ව තියංකරේ හංස රජුගේ දෙපා තැලුන තුවාලයෙන් රුධිර පෙරේ හංස රජතුමත් සුමුක සෙනෙවියත් කියනවා වැද්දානනි ඔබ අපෝ මරණින් මුදෝපු නිසා ඔබට අපි මොනවද දෙන්නේ අපිට දෙන්න තියෙන්නේ අපේ මස් පමණයි ඔබ කරවු මේ උදව්ව ඒට උපකාරයක් කළ යුතුයි ඔබට පුළුවන්නම් අපි එක් කරගෙන යන්න රජමාලිගාවේ රජතුමා හමුවට වැද්දයි අදහස පිළි අරගෙන ඒ හංස රජතුමාවත් සුමුක හංස සෙනෙවියවත් කරේ තියාගෙන මානස විලගාවින් ගමන ආරම්භ කළා අනන්තරේ ගෙවා යත්දි සකුල නුවර හමු වෙනවා වැත්ද සමග හංස යුවල රජමාලිගයට යනවා සකුල නිරිඳු හංස යුවල දැක බැති බර ගුණරන්දා කකුල කැඩුන හංස රජුව යහනක් වෙත යයි කැන්දා දෑදුරන් ලවාහනික අවසදගෙන බැඳ කකුලට තෙද වඩවන නිරිඳුන් සලකයි මේ හංස යොදෙ දෙනට පින්වත් ඒ හංස රජුන් මැදුරට ගෙන විදුන්නට තුන්න හොඳට තෑගි බෝග වනයෙන් ආමස් වැත්දට
විටදි සැම දෙනාම රාජ මැදුරේ සතුටු වෙලා හංස රජුන් අස්නක ඉඳ ධර්මය දේශනා කළා. වනන්තරේ පසුකරගෙන සකුල නුවරට ආවා. මේ වැද්ද හංස දෙදෙනත් අරගෙන රාජමාලිගාවට ගියා. සකුල රජතුමා හංසයෝ දෙදෙන දැකලා බොහොම සන්තෝෂයට පත් වුණා. අර කකුල තුවාල වෙලා තියෙන හංසයට වෙද ඇදුරන් ගෙන්නලා බෙහෙත් කළා. හංසයෝ දෙන්න ගෙනාවට මස් වැද්දට මහරජතුමා තෑගි භෝග දුන්නා. මේ හංස රාජයා අස්නක ඉඳගෙන ධර්මයේ දේශනා කරන්න පටන් ගත්තා. දේශනාව අවසන් වන විටදී හංස නිරිඳුන්ගේ වාසනාව සිතට ඇතුල් වුණා අසං හිටිය අයගේ. හඬපාමින් දේශන කළ නිර්මල ධර්මය හන්දා දඩයම් කළ මස් වැත්දත් සාදුකාර දීවැන්දා. කිවුසුමිහිරි දහමනිසා සුමගට යොමු වෙලා වහම ලෞකික සැප අත්හැරදා දහමට ලොල් වුණා සැවුම. හංස රාජයාගේ ධර්ම දේශනාව අහන් හිටිය සියලු දෙනාම පැහැදීමකට ලක් වුණා. අර කුරුල්ලම් මරාගෙන මස්කාල ජීවත් වුණ වැද්දත් සාදුකාර දී වැන්දා. ඒ සියලු දෙනාම ලෞකික සැප අත්හැරලා දහමට යොමු වුණා. ඒ ගායනා කළේ චුල්ලහංස ජාතක කතාව. දැන් අපි බලමු මේ බුද්ධ පිරිස කවුද කියලා. ඇන්ද උගුල ගලවාදා අන්තිමේ හරි මග ගියෝය. වැත්දා ලෙසින් එදා හිටියේ චන්න ඉස්ත වීරයෝය. කකුල බිඳුන හන්ත රජුව සුවකර පිම් බලය යොදා සකුල රජුන් ලෙසින් උන්නේ සැරියුත් මහතෙරිඳු වෙදා. අර හංසයාගේ ඇද්ද උගුල ගලවදාලා හරි මග ගියේ වැද්ද වෙලා ඉපදුනේ චන්නිස්ත වීරයෝ. කකුල බිඳුන හන්ත රජුට බෙහෙත් කළා සුව කළේ. සකුල රජු වෙලා එදා උපන්නේ සැරියුත් මහා ඉස්තවීරයන් වහන්සේ. සමූහයම දාලා ගියත් හංස රජුව රැක්කෙන ඇර සුමුක ලෙසින් එදා සිටියේ ආනන්ද ඉස්තවීර. හංස රෑනම හන්ත රජතුමාව දාලා ගියත් සුමුක සෙනෙවියා ලෙසින් හන්ත රජතුමාව රැකගත්තේ ධර්ම භාණ්ඩාගාරික ආනන්ද ඉස්තවීරයන් වහන්සේ. සත්දි අධර්මිෂ්ට වැද්දත් හරි මග ගියාය. හන්ත රජුන් ලෙසින් උන්නේ අප ගෞතම බුදු පියාය. ධර්මයේ දෙසත්දි අධර්මිෂ්ට වැද්ද පවා හරි මගට හැරුණා. එදා හන්ත රජුන් වෙලා ඉපදිලා තව පිරිවර ආරක්ෂා කරගත්තේ අපේ කාන්තිමත් ශාන්තිනායක පත් ලෝතුරු අමාමෑණියන් වහන්සේ. චුල්ල හංස කතා පුවත මෙතනින් අවසන් කරමි. ඇල්මින් මෙය ඇසූ අයට මතුදා නිවනම පතමි. චුල්ල හංස කතා පුවත මෙතකින් අවසන් කරමි. ඇල්මින් මෙය ඇසූ අයට මතුදා නිවනම පතමි.